දෙලුම් දෙලුම් කන්න කොච්චර කැමතිද? දෙලුම් මෙතරම් සුලබද? හැබැයි දෙලුම් ටිකක් ගණන්. නමුත් දෙලුම් ශාකයේ හැම කොටසක්ම පරිභෝජනයට ගන්නවා වගේම ඒක අපේ ලෙඩ රෝගවලට සහ විවිධ අවශ්‍යතාවලට අපිට දෙලුම් ගහේ ඕනෑම තැනක් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඒ ගැන අපිට අද කියන්නේ නන්ද විජේරත්න ආයුර්වේද විශේෂඥ වෛද්‍යතුමා. ආයුබෝවන්. දෙලුම් විශේෂ වෙන්නේම ඇයි වෛද්‍යතුමා? දෙලුම් විශේෂම වෙන්නේ අපේ දැන් ක්‍රිස්තු පූර්ව 16-6ට එහා තියෙනවා සඳහන් කළා චරක සංහිතාවේ හෘදයට හිත පළතුරු 10ක්. එකක් තමයි දෙලුම්. එතකොට මේ වෙනකොටත් හොයාගෙන තියෙනවා, දැන් එන්න එන්න ජනප්‍රිය වෙනවා මේ පළතුරු වර්ග. ඒකේ තියෙනවා සියඹලා තියෙනවා, දෙලුම්, දෙහි, නස්නාරං, එතකොට ගොරකා, මහා මසං, කුඩා මසං වගේ, එතකොට අඹ, අඹරැල්ල, ওই ටික කියනවා. නමුත් මේ වර්තමානයේ වෙනකොට ඔය කියන පළතුරු වර්ග ටිකට හොඳ ඉල්ලුමක් වගේම ගුණදායක බව විද්‍යාත්මකව හොයාගෙන තියෙනවා. දැන් මගේත් පශ්චාත් උපාධියකට නස්නාරං ඉස්ම මිනිස්සු පාවිච්චි කරුවා ඉස්සරින්දලා. ඊළඟට අපි ඇනිමල් ට්‍රයල් එහෙවුත් කෙරුවාම ඒක සංඛ්‍යාත්මකම ලේ කැටි ගැසීම ප්‍රමාද කරනවා. හරිය දැන් ඇස්ප්‍රින් වගේ පට්ටික ඇලෙන එකක් තියෙනවානේ. ඒ වගේ මේ දෙනුම් වලට තියෙන විශේෂ තැන තමයි සුද්ධ අල් කුරානෙත් සඳහන් වෙනවා මේක සුද්ධ පළතුරක් විදිහට. ඒක මං හිතන්නේ අහන්නට හරි සතුටුදායක කරුණක්. අපෙත් දැන් මේ දෙලුම් වල මෙතන අපි ළඟ තියෙනවා මේ දෙලුම් ගෙඩි මේ තියෙන්නේ. මේක විදේශයෙන් එන එකක් තමයි. මේක තද රතුටක් තියෙනවා. මේ මගේ ළඟ තියෙනවා අපේ ග්‍රාමීය අපේ දේශීය සිංහල දෙලු ගෙඩියක් මේ තියෙන්නේ. හරිද? මේවා පිටින් ගහෙන් කඩාගත්තු දෙලුම් ගෙඩියක්. මේ ගෙඩියක් අපේ ඉන්නවා මල්ලි කෙනෙක්. මේ බොරලස් ගම ඒ ගෙදර දෙලුම් ගස් තියෙනවා. අපි කියනවා ඒ වගේ අලුත් දෙය කියලා. ඒ වගේ ඒවා ගෙවල් වල මේක වවා ගන්න. එක එක විශ්චූර්ණ පිටරට වැඩක් නැති ගස් වවන එකේ අපි රජයට කියනවා විශේෂයෙන් දැන් මේ ඡන්ද කාලයන් ඒගොල්ලෝ මේක ප්‍රතිපත්ති ප්‍රකාශයට දාන්න මේකක් දෙලුම් වවන්න කියලා. කවුරුත් කියන්නේ නැහැ. ඒ තරම් ගුණයි කියලාද කියන්නේ? ඔය ඒ තරම් ගුණයි. ගුණ වෙන්න හේතු මොකද? මේ ගහේම දේ ගන්නවා වටිනා ඖෂධ විදියට. එතකොට අපි මාතෘකාවත් එහෙමනේ. ආහාර වලින් රෝග සුව කිරීම. ඔව්. ඉතින් මේකෙන් රෝග සුව වෙන්න පුළුවන්. දෙනු ගණන්නේ. ආ ගණන් උනේ මොකද දන්නව හේතුව? දැන් අපි වැඩසටහන් ගල්ලා කළා. එතකොට මේක ಗುಣ වෙන්නේ මේක භාවිතයේ තුලම ಗುಣයි කියලා ඔප්පු වුණා. ඔව්. දැන් විශේෂයෙන් පිළිකර අපේක්ෂා රෝහලේ රෝගීන්ට කියනවා මේ අපේ ගමේ දෙලුම් දෙන්න. අර පිට රටේ ඒවා නෙමෙයි. එතකොට මේවා ඉල්ලුමක් තියෙනවා. මොකද ඒ රෝගීන්ගේ ප්‍රතිශක්තිය වැඩි කිරීමේ ගුණයක් තියෙනවා. අපි කියන්නේ ප්‍රතිශක්තිය කියනක කුඩා දරුවාගේ සිට වැඩිමහල දක්වා ඕනනේ. ඒ කියන්නේ ශරීරයෙන් රෝගයන්ට සහ රෝග බීජයන්ට කරන විරුද්ධව කරන ස්වභාවික සටනට උදව් කරනවා. දැන් ප්‍රතිශක්තිය වැඩි කරනවනේ එන්නත් වර්ග. ඒවා මේකෙන් වෙනවා හෘදේ වස්තුවේ ප්‍රතිශක්තිකරණය සහ ශක්තිය වැඩි කරන ගමන් හෘදයේ කම්පණය වෙන අය ඉන්නවා හරියට. දැන් ඔය එක්ටොපික් බීට් ඒ කියන්නේ නාඩි වාර ගන්න කියලා එකපාරට නැවතිලා ආය යනවා. එතකොට මේක හෘද වාත්වයේ ක්‍රියාකාරීත්වය ක්‍රමවත් කරනවා. දැන් අපේ අම්මා වයස 92ක් හිටියාට අක්‍රමවත් වෙනකොට අපි දෙලුම් විසම දුන්නාම හොඳ වුණා. දැන් මේවායේ තියෙන විටමින් වර්ග අපි ගන්නවා. දැන් ආදි කාලේ විටමින් 4ක් 5ක් තමයි කිව්වේ. අර ස්කර්වි කියන ලෙඩ වලට ඊට පස්සේ හොයාගෙන නොයෙක් විටමින් වර්ග දැන් එනවා අලුතෙන්. ඒ වගේ අනාගතයේ මේකේ තියෙනවා කියලා අලුත්ම විටමින් එක මොකක් හරි අකුරක් ගහමු එහෙම එකක් තියෙනවා කියලා හොයාගනි. මොකද ඉරිසිවරු මේ වැය ගුණ හොයාගත්තා. ඔව්. දැන් අපි මේ දෙලුම් ගැන කතා කරන්නේ වෛද්‍යතුමා දෙලුම් ගෙඩිය අතට අරගෙන. ඔව්. හැබැයි දෙලුම් ගෙඩිය නෙවෙයි නේද? කොළ පොළ පොතු මල් හැම එකේම ගුණ තියෙනවා කියලා ඔබතුමා කිව්වා. ඔව් කිව්වා. දැන් අපි කියන මේ මලක් අපි ගෙනාවා. දෙලුම් මල. මේක පරවෙලා වැටුණා. මේ තියෙන්නේ මේ කුඩුම්බිය. දෙලුම් මල සින්දු කිව්වා. ඔව් දෙලුම් මලයේ තියෙන යුෂ දෙලුම් මල් යුෂ දෙන්න පුළුවන් නාසයෙන් ලේ යනයි ඉන්නවා. ඌර්ධව රක්පිත කියලා. ඒ කියන්නේ හේතුව මේ වෙන භයානක ලෙඩක් නෙමෙයි. ඒකට දෙලුම් ඉස්ම දැම්මහම මල් ඉස්ම දැම්මහම ඒක විනාඩි ගාණක් ඇතුළත නවතිනවා. ඒ දෙලුම් මොකද මලින්නේ ඵලයක් ඉන්නේ. ඵලේ නැති වෙනවනේ. එතකොට මේ මල් යුෂ දෙන්න පුළුවන් තද අතිසාරයට. ඊළඟට තියෙනවනේ දැන් ගැස්ට්‍රයිටිස් කියලා බඩ දනවා ඉන්න බෑ කියන එකෙදිත් මේවා යුෂ හොඳටම හොඳයි. මල් යුෂ. එතකොට ඊළඟට මල් යුෂට අපි උපදෙස් දෙන්නේ නැත්. ඒක ඵලයක් එන එකක් නේ. මල් යුෂ වල වෙනම ಗುಣ කියනවා ගොඩක්. ඊළඟට අපි කියන මල් වලින් ඊළඟට එන්නේ කොළවලටනේ. කොළ යුෂ. කොටල ඉස්ම ගන්න පුළුවන්. කොළ යුෂ වලින් තියෙන විශාල ගුණයක් තමයි එකක් තමයි රක්ත අතිසාර වගේ ඒවට. ගැස්ට්‍රයිටිස් වලට.
ඒකම අක්මාවේ රෝගවලට විසබීජනාශකයක් විදිහට විසබීජන ඔව් විසබීජනාශකයක් විදිහට එන්නේ ඒ යුස අපි කියමු දැන් ගල්වනවා කියලා කොනේ අපි දන්නවා දැන් මූණේ කුරුලෑ එනවා නොඑක් චර්ම රෝග රෝගදෙල මේ යුස භාවිතා කරන්න පුළුවන් ලංකාවේ කොහොම පැලෑටි වල පත්‍ර යුස ගොඩක් දුරට ගන්නවා ඒකනේ අර කුරාණිත් සඳහන් වෙනවා ඒ වගේ සමහරවිට මේ ඇස්ලෙඩ වගේ හැදුනට පස්සේ අයින්න ඔව් අපි එතෙන්ට එනවා දැන් ලංකාවේ අක්ෂි වේදකමක් දැන් නවීන වෛද්‍ය ක්‍රමයේදී ඒක දියුණුවේ තේරම කරනවා නමුත් දැන් අපේ ඥාති කෙනෙක් හිටියා විශේෂඥ වෛද්‍යවරයෙක් ඒ කොඩිකාර මහන්ත රංජිත් කොඩිකාර ඒගොල්ලෝ දේශීය පැරණි ඒවට ගරු කරනවා දැන් මොකද ලංකාවේ එකම දොස්තරෙක් නැහැ එංගලන්තයේ සුද්දෝ ඒ හින්දා අපි ඒ අයට යෝජනා කරනවා අපේ පැරණන්ගේ තියෙන ආහාර පද්ධතිය එතකොට නොයේ ඒවට අපේ මේවා භාවිතයට ගන්න උපදෙස් දෙන්න දැනට ඒවා කරනවා ඒ හින්දා මේවයින් අපි දන්නවා දෙදුම් කොළ සම්බල මූණ ටිකක් දෝවණි කරන්න ඇහ තවන්න වටේ ගන්න කිව්වහම ඒක නොකියත් එයාට ඒ ගුණේ එනවා ඒ ගුණේ තියෙනවා කියලා මේ පත්‍රවල තියෙනවා දෙදුම් කොළවල එතකොට ඈ පොතු දැන් එතකොට පොතු වල තියෙනවා ඊට වැඩිය වැඩිපුර එකක් ඒක ටැනින් ඒ රසායනික පදාර්ථ තියෙන ඉඳලා පොතු ගන්න පුළුවන් දැන් අපි ගමු රක්තාර්සාස් වලට හේතු තියෙනවානේ ඇඟේ තියෙනවා අපේ තියෙනවා රත්පිර කියලා එකක් රෝගයක් සමහර අය කියනවා මගේ ඇඟ දනවා කියනවා එතකොට නමුත් කියලා ගන්නේ විදේශීය දේවල් අපි මේ විදේශීය ලංකාවට එන ඒවා නවත්තන්න කියන්නේ නැහැ මොකද ඒවා ප්‍රචලිත වෙලානේ භික්ෂුන් වහන්සේලාට සාමාන්‍යයෙන් දෙලුම් ගෙඩි දෙන්න යන්නේ නැහැ මේක ගණන් වැඩි ඉඳා නේද නමුත් අරවා දෙනවා ඊළඟට අපිට පුළුවන් මේවැයි තියෙන ගුණේ රැක ගන්න ගෙවල් වල මේ පොතු අල්ලල විසි කරන්න එපා විශේෂයෙන් විදේශීය වෙයි නෙමෙයි ලංකාවේ දෙලුම්ලේ තියෙනවා නම් එකතු කරන්න පවනේ වේලලා ධාටි මාස්ටර්ක චූර්ණය කියලා එකක් තියෙනවා කෑම කන්නම බෑ එතකොට ඔන්න උදරයේ වඩ එළිය දිගට යනවා යනකොට අපිට පුළුවන් ඒව දවසට තුන් පාරක් තේ ඇඳි දෙක දෙක දෙන්න මී පැණි තව සූදුරු ටිකක් දාලා දුන්නාම ඒ අනිත් එක කුඩා දරුවන්ට තියෙනවා සමහර විට හේතු හරියට හොයන්න බැරිව නිකන් මල බුරුලට වගේ යනකොට අර අපි කියවනේ මේ 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 වගේ දෙලුම් ගෙඩියක මේ දෙලුම් ගෙඩියක ඉස්ම අරගෙන තේ ඇඳි දෙක දෙක නිකන් දිවට තියෙනවා කුඩා දරුවන්ට ඒ කියන්නේ මහල්ලාගේ සිට දරුවට දවා අනිත් එක තමයි අපි දන්නවා කාන්තාවන්ට හැදෙන රෝග කීපයක් තියෙනවා ඒ ගර්භාෂයේගත රෝග ඊළඟට ඒගොල්ලන්ගේ සමායට ගර්භ චලනය ඒ බබෙක් එනකොට ඉතින්දි මේවා දුන්නාම ඒවැයි තියෙන මේ ඒ අකර්මණ්‍යතාවයන් සහ විකෘතිභාවයන් නැති කිරීමේ ගුණයක් දෙලුම් වල තියෙනවා දෙලුම් කොලේ සිට පංචාංගෙම එතකොට එකක් තමයි ඒ වගේ අවස්ථාවල දෙනවත් එකම පිරිමි අයට තියෙනවා නොඑක් නොඑක් ශරීර දුර්වලතා හැදෙනවා දුර්වලතාවලට නොඑක් විටමින් පස්සේ එහෙම යන වෙලාවේ මේකට දැන් දෙන මුදල් වැඩි කියමු. නමුත් අපි කියමු සතෙක් කනකොට සතෙක් ඊට වැඩිය ගණන්නේ නේද? පණගිය සත්තු කනවනේ මිනිස්සු නේද? ඒවට වියදම් කරන මුදල් මේ පළතුරු වලට වියදම් කරලා ගන්න. ඔව්. ගත්තාම දැන් වෛද්‍යතුමා කියන වගේ මේ දෙලුම් ගහේ ඉවත දාන්න කිසි දෙයක් නැහැ වගේම අපි ගෙදර දෙලුම් නැත්නම් කඩෙන් හරි දෙලුම් අරගන්නවනේ දෙලුම් කාලා ඒ ලෙලි පවා විසි කරන්න එපා ඒවා මද පවනේ වේලලා කුඩුබල්ල තියාගන්න පුළුවන් පාවිච්චි කරගන්න පුළුවන් තියාගන්න ඔව් චර්ම රෝග වලට දෙලුම් පාවිච්චි කරන්න චර්ම රෝග වලටනේ අපි කියවනේ අර වාත රක්ත ඒ ගතියයි චර්ම රෝග වල තියෙනවනේ ඒක දැන් අපි නවීන කමිටු කරන ෆංගස් තියෙනවා ඒ කියන්නේ දිලීර වගේ සමහර ඒවා දිලීර මොනවත් නැහැ මේ නොයෙක් විකෘති මේ දේවල් අපි මේ හෙලා දකින්නනේ මාධ්‍ය තුලින් දෙනවනේ නොයෙක් නොයෙක් ඥාන ඒවා දැන් ඕනම ඔෂුරු මේකකට ගියාම තියෙනවා කුප්පි ගොඩා ඒ වයින් වෙන විස තියෙනවනේ ඒ වයින් විස නැතිරේ ගුණ මේ දෙලුම් කොළ විසවල තියෙනවා එතකොට අපි කියනවා වෙනමම එකක් තියාගන්න කොඩුව කළා ඒකට නටන වතුරක් කළා ඒ ඇඟිලි කරුවස්සේ තියෙන ඒක නියපොතු වල මේවා තියෙන රෝග නැති කරන්න ඒක විශාල ගුණයක් එනවා විසබීජ ඒක ඒකම හරි කියනවා නැවතත් ප්‍රතිශක්ති කිරීමේ ගුණය මේවැය තියෙන නිසා තමයි අපේක්ෂා රෝහලේම සාමාන්‍යයෙන් කියනවා අර ගමේ දෙලුම් ඇඹිලි පිටිපැත්තේ තියෙන ඒ දෙලුම් දෙන්න මේවා දෙන්න යන්න එපා කියලා ඉතින් ඒ ගුණය එනවා ඊළඟ එක තමයි දැන් කටේ හැදෙන රෝග වීදුරු මස් වල හැදෙන ඒවා ඊළඟට අපි කියමු දෙලින් ගත්තාම ගොඩක් අය දැන් මම දන්නේ කොහොමද කියලා මේ යන්ත්‍ර සූත්‍රයෙන් ද දෙලුම් අරගෙන එක අපි උන් ගෙඩියක් ගත්තා කියලා එක ගමේ ගෙඩියක් ගෙනල්ලා ඒවා අරගෙන හපල කටින් කන්න ඕන. කාලයි රොඩ විසි කරන්න එපා රොඩක් ගිලින්න. මොකද මේ ෆයිබර් කියන එක හරි වැදගත්නේ. කෙඳි සහිත ආහාර ගැනීම තුළ තමයි මිනිසුන්ට මලබද්ධය ඊළඟට අනිත් එක මේ අහත් හැදෙන පිළිකා තත්වයන් හැදෙන්නේ මේ පේස්ට්‍රි වගේ ඒවා ගණ එක. එකක් තමයි අපි නම් කියන්න ඕනේ අපි දැන් ඉස්සරහට එකක් කරන්න ඕනේ කෙරුව කලිනුත්
කොස්සට ගැන කිව්වේ. ඒ වගේ ඒවැය කියන දේශීයම නිෂ්පාදනය වෙන නිෂ්පාදනය කරන පෝර නොගහපු දේවල් රටේ තියෙනවා. ඒ හින්දා අපි දන්නේ නැහැ විදේශගතව එනකොට මොන මොන එක එක යන්ත්‍ර සූත්‍ර මැද්දෙන් ඉන්නෙත් අනිත් එක නේද. ඒ හින්දා අපි ඉල්ලා හිටිනු අනිත් එක තමයි වැදගත්ම කරුණ කියන්න තියෙන්නේ, ගෙදරක දෙලුම් ගහක් වවා ගන්න. අපි ඉල්ලා හිටිනු අද ඉඳලා හරි ගෙලුම් ගහ වවාගෙන ගොඩාක් කල් යන්නේ මල් එනවා. එතකොට මල් සස්ත්‍රීකයි, ගුණයි, ලස්සනයි. ඒක හැමේම ප්‍රයෝජනයට ගත හැකි. මොකක්වත් නැත්තම් විටමිනුත් මොනවත් නැත්තම් මෙයින් ටිකක් දෙන්න අප ඇඳේ ඉන්නවා කියලා රෝගී ඉන්නවනේ ගෙවල්වල ඉන්නවා, ඒ අයට මේක දෙන්න. එතකොට එයා දැන් ඔව් දෙලුම් ගුණයි, ඔව් දෙලුම් මිලයි මිලයි වවා ගන්නත් පුළුවන් පුළුවන්. අපි ගෙදර වවා ගන්න කියලා කියමු. අපි දැක්කනේ පහුගිය කාලෙත් මේ වන්දනාවේ ගිහිල්ලා එහෙම නිතර එනකොට අම්මලා දෙලුම් අරන් ඇවිල්ලා ඒ වගේ දිලීර එහෙම තිබිලා එහෙම ප්‍රශ්නත් උනානේ. දෙලුම් හොඳයි, ඒව ගෙදර වවා ගත්තට පස්සේ අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අනිත් එක තමයි වැදගත් කරන දෙලුම් ලංකාවේ ඕනම දේශගුණයක් යටතේ වැවෙනවා. වීලි කලාපෙම වෙන්න ඕනේ නැහැ නේ. වීලි කලාපෙන් තමයි දැනට දෙලුම් මෙට එන්නේ වැඩිපුර. මොකද ඒගොල්ලෝන්ගේ වෙළඳ ව්‍යාපාර පිළිබඳ අපිට කියන්න බෑ. සමහර කෙඩි පොඩියෙන් කඩනවා. ඊළඟට වෙළඳපොළ දැන් ඔය මේ අපේ වත්තේ වැවෙන දෙලුම් ගෙඩියක් මීට වැඩි ගොඩක් ලොකු වෙනවද? ඔව් දැන් මේක මේ සාමාන්‍ය මං කියවනේ අර පොරලස් කමුවේ තැනක ඒ වත්තේ ගෙඩි කීපයක් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ මේකට ආයි පොර ගහන්නේ මොනවකුත් නැතුව ඒව කරන්න ඕනේ නැහැ. මේකට තියෙන්නේ සතුන්ගෙන් ආරක්ෂා කරන්න ඕන, මේකට ආදරය කරන්න ඕන දෙලුම් ගහකට. ඒ අපි නිතර කියන එකක් තමයි ශාකවලට නිකන් යනකොට කෙල ගහගෙන යන්න අර මේ කරන්න එපා. ඒක ළඟට ගිහිල්ලා මේගොල්ලන්ට දැනෙනවා යම. ගස් එක කතා කරන්න කියන්නේ කතා කරන්න කියන්නේ දැනෙනවනේ. ඉතින් අපිට ඕනේ නැහැ අපේ මේ ධනි සමාරුවට මිනිස්සු ධනිහිට ආදරය කරන්න නැති ඉඳන්නේ ලෙඩේ. ඔයේ ඇවිදිනවා. ඇවිදින සංවේදනයක් තියෙනවා. සංවේදනය තියෙන්න ඕනේ. දැන් ඒකතොලට අපි දන්නවනේ ආගමික කටයුතු වලදී ජෛන ආගමේ ගහගත්තක් කඩන්නේ නැහැ. බෞද්ධ ආගමෙත් එහෙම කියනවා. නිර්පරාදේ කඩන්න එපා. ඊළඟට කඩන්නම කියලා කියන જાතියක් තියෙනවා. දැන් දෙලුම් ගෙඩියේ පැවුලාම පැහුනහම මේ ගහ කියන්නේ කඩන්න. කඩලා ඇට ටික ඉඳන්න. මේක කන්න. ඒක නෙමෙයි රහට තියෙන්නේ. පජු පොළොම හැදෙන්නේ කන්න කියලා ගහක් පජු ගහ කියනවා. කාපන් කියලා. ඒ වගේ ගස් කියනවා. ගස් කියනවා මගේ මේවා කොළ කඩන නටන්න යන්න එපා. මේක ඖෂධීය ගුණේ කිව්වේ. ඒ හින්දා මේව ගහකක් අද ඉඳලා හරි මේක අසන්නෝ කරුණාකර අද ගිහිල්ලා දෙනුම් පෙළයක් ඉඳ ගන්න. මේකට ඕනනම් වැන්දක් කමන්නේ. කොච්චර විතර කල් යනවද ගෙඩියක් හැදෙන්න? ඔය ඉතින් ඒක වෙන්නේ එතන පස්ස සහ දේශගුණ තත්ත්වයන් යටතේ. හරිද? සාමාන්‍ය අවුරුදු කීපයක් යනවද? ඔව් අවුරුදු ගණක් යන්නේත් නැහැ ඉතින්. මම හිතන්නේ කෘෂිකාර්ම දෙපාර්තමේන්තුවේ තියෙනවා මේ ගැන පරීක්ෂණ කරලා හදපුවා. ඉතින් අපි කියනවා ලංකාවට ලංකාවේ දෙලුම් ප්‍රචලිත කරන්න ඔය දැන් දේශපාලයක්ඥයන්ට තියෙන ඕවත් කියන්න. මෙහෙම ඕන කියලා. වවන්න කියලා කරනවා නම් කොච්චර දේවල් තියෙනවද කරන්න. ඔව් අපි ඒකත් වවන්න කියමුකෝ. හොඳයි අපි මේ හැමදාම බ්‍රහස්පතින්ද නුගසවණෙන් අපේ වත්තේ අපේ ගෙවත්තේ අහල පාල වැවෙන අපි දකින ඒත් ප්‍රයෝජන නොගන්න ශාක පිළිබඳව කතා කරනවා. දෙලුම් නම් ප්‍රයෝජන නොගන්නේ නැහැ. සෑහෙන මිලයි පුංචි දරුවන්ට පවා දෙනවා. නමුත් අපේ වෛද්‍යතුමා සඳහන් කළේ දෙලුම් ගහේ අතු කොළ පොතු මල් ඉති මේ හැමතැනම ගුණදායක ඖෂධීය ගුණ විෂබීජනාශක ගුණ තියෙනවා කියලා. එමනම් ආයුර්වේද විශේෂඥ වෛද්‍ය නන්ද විජේරත්න වෛද්‍යතුමාට බොහොම ස්තුතියි අද දෙලුම් ගැන කතා කරාට. ලබන සතිය අපි වෙන ශාකයක් ගැන කතා මොනවද කතා කරන්නේ? අපි බලවසේ කල්පනා කරමු. කල්පනා නෑනේ. ඔව්. ඒ පළ තියෙන කාලය හොල්ලා කෙරුවොත් හොඳයි. ඒක තමයි. ආයිබෝ. ආයිබෝ.